අපි දැන් බලමු කොස් පැලයක් හදාගන්න කොහොමද කියලා. කොස්සට පැලකර ගැනීමටත් අපි මූලික මාධ්‍ය වශයෙන් තෝරගන්නවා මතුපිට පස් එකයි කොම්පෝස්ට් එකයි වැලි එකයි. ඒ මාධ්‍ය තුන එකට මිශ්‍ර කරලා සදාගත්තු මේ මාධ්‍ය තමයි මෙතන තියෙන්නේ. අපි දැන් බලමු මේ මාධ්‍යෙන් අපි බෑගයක් පුරව ගන්න විදිය. කොස් බීජේ මේක සිටව ගත්තා. සිටවගෙන ඊට පස්සේ මේ තියෙන්නේ පළමු පළවෙනි අවස්ථාව. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා අපි මේ අවධිය තෝරා ගන්නවා බද්ධ කිරීම සඳහා. කොස් අංකුරයක් තෝරා ගැනීමේදී ඇත්තටම අර පෙරසේම මේ අස්වනු ලැබිච්ච ගහකින් වෙන්න ඕන. අස්වනු 3-4 වතාවක්වත් හැදලා තියෙනවා නම් ඇත්තට මේක තමයි සාර්ථකම මෞෂාකයක් වෙන්නේ. ඒ ඊට පස්සේ මෞෂාකයෙන් අංකුර තෝරා ගැනීමේදී අපි මේ හැම වෙලාවෙම ශාකයක අර ඍජු කියන්නේ උඩට යන අංකුරයක් තෝරා ගැනීම සාර්ථකයි. ඒ නිසා අපි මේ අංකුරය අපි තෝරා ගමු මේ බද්ධ කිරීම සඳහා. මෙහිදී මේ අංකුරයක් අපා ගත් වහාම අපි සිදු කළ යුතුයි කොළ ඉවත් කර ගැනීමත්. ඒ වගේම කොස්වාගේ ශාකයක අංකුර ගොඩක් කරාවට ඉවත් කරගෙන ඊට පස්සේ අපි පත්තර කොළයක ඔතලා මේක තෙත් කරලා වියලි තත්ත්වයට පත් වෙන වැලැක්වීම සඳහා අපි කරන්නේ මේක තෙත් කරලා මේ පොලිතින් බෑග් එක දමලා අවශ්‍ය ස්ථානය කරා ප්‍රවාහනය කර ගැනීම සිද්ධ කරනවා. අපි දැන් බලමු කොස් පැලේ බද්ධ කරන විදිය. අපි මේ පොල්තින් පටියකින් මේක වෙලන්නත්තේ පොල්තින් පටියකින් වෙලොත් වෙලුවොත් වෙන්නේ මේ ශාකය කිරිශාකයක්. කිරිශාකය නිසා අපි කැපුම් මොනතයි කිරි වෑසෙන පටන් ගන්නවා. වෑසුනෙන් පස්සේ අර පොල්තින් එක එකතු වෙලා මෙතන දිලීරයක් ඇතිවෙනවා. දිලීරයක් ඇතිවෙනෙන් පස්සේ මේ බද්ධ සංධිය සවිවීමට එය බලපානවා. ඒක නිසා අපි කරන්නේ සාමාන්‍ය මේ ඔය හාල් බෑගකින් ලබාගත්තු අර නූලක් අරගෙන ඒ නූලෙන් තමයි අපි මේක වෙලුම සිද්ධ කරන්නේ. එතකොට වෙන්නේ අර කිරි වැස්සුණත් මේ සිදුරු වලින් මේ බඳුම් පටියේ මේ විවර වලින් ඒ කිරි එළියට වැස්සලා ඉවත් වෙනවා. දැන් අපි ඉස්සරලා අපි කොස් පැලයක් බද්ධ කරා. බද්ධ කරලා ඊට පස්සේ සාර්ථක වෙච්ච පැලයක් තමයි මේ තියෙන්නේ. ඒ සාර්ථකත්වයේ අවස්ථා කීපයකදී මෙතන අපි පෙන්නලා තියෙනවා. එතකොට අපි ශේෂ්ත්‍රයේ සිටවීම සඳහා සුදුසුම අවස්ථාව මෙන්න මේ අවස්ථාව අපි තෝරා ගන්නවා. එළවලු වගා පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 ජූලි 20 සිට අගෝස්තු 5 දක්වා. මෙම දෙසතිය තුළ බීට්රූට් හෙක්ටයාර 63ක්, කරවිල හෙක්ටයාර 91ක්, වම්බටු හෙක්ටයාර 310ක්, මාළුවිරිස් හෙක්ටයාර 99ක්, පිපිඤ්ඤා හෙක්ටයාර 97ක්, මෑග්‍රාන් හෙක්ටයාර 226ක්, වැටකොළු හෙක්ටයාර 90ක්, බණ්ඩක්කා හෙක්ටයාර 162ක්, වට්ටක්කා හෙක්ටයාර 185ක්, පතෝල හෙක්ටයාර 104ක් වගා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේ. බොංචි හෙක්ටයාර 118ක්, ගෝවා හෙක්ටයාර 77ක්, කැරට් හෙක්ටයාර 60ක්, ලීක්ස් හෙක්ටයාර 24ක්, රාබු හෙක්ටයාර 53ක්, තක්කාලි හෙක්ටයාර 98ක් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග පුරෝකථන ඒකකයේ පණිවිඩයක්.